රසයක් තියෙන තේ දැල්ලක් තියෙනවා කන්නෙලිය රක්ෂිතේටයි කොට්ටව රක්ෂිතේටයි මැද්ද හැදෙන. අපි අද made in ශ්‍රී ලංකා තුලින් හොයාගෙන ආවේ අන්න ඒ තේ දැල්ලේ රස. අපි අද ආවේ සැම්රින් ටී හොයාගෙන. මම මේ පහතරට තේ ගැන හොයාගෙන යනකොට හම්බුණා මෙන්න මේ පොත. මේක ලියලා දෙන විදේශිකේ. මේ 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 විශේෂ තේවත්ත ගැන Here in Green Tea and Tuk Tuk. මේ පොත බලන තමයි මට හිතුනේ මේ තේ දැල්ල ගැන හොයන්න. කවපුතුමා මොකද්ද මේ සැම්රින් ටී එකේ තියෙන විශේෂත්වය? අතරම මේ වර්තමේ තෝමි හේන කියලා කියන්නේ එංගලන්තෙන්ද ලැබිලා එයාගේ පොඩි ළමයි එක්ක ඕගනික් කයිලවලු අවල කකුලෙන් ගොයම් පාගල බතල වවල තේදළු අවල ලස්සනට කබානාසෙම ගහලා ලස්සනට කරගෙන යන තේවත්තා මේකේ දළු අඹරපු තේකොළ තමයි මේ නැවුම් තේ තමයි අපේ ගාව තියෙන්නේ लवण गति मिश्र वेला අසේ මම තව විශේෂකමක් දැක්ක මේ කන්නෙලිය රක්ෂිතයයි කොට්ටව රක්ෂිතයයි මැදිරියලා තමයි මේ සැම්මින් තේ දැල්ල තියෙන්නේ. ඔව් එතන තමයි ලොකුම විශේෂත්වය තියෙන්නේ. මොකද රක්ෂිත දෙහිකට මැදි වුණාම අඩුම මූදු මට්ටම් ගෙදර හොඳ දේශගුණයක් තත්ත්වයක් තියෙනවා. අන්නේ දේශගුණික තත්ත්වේ මත හැදෙන තේ දැල්ලේ රසය වැඩි. ඇයි මේ තේ එක ශ්‍රී ලංකාවට අලෙවි නොකරන්නේ? අපිට මේ ලංකාවට අලෙවි කරන්න බැහැ කියලා නීතියක් නැහැ. අපිට අපේ තේ එකම තේවින්දේසිය මිලදී අරගෙන තේවින්දේසිය ඉදිරිපත් කරන්න කියලා නීතියක් තියෙන ලංකාවේ සීර 3යි අපිට පුළුවන් තේ කර්මාංශාලාවට ලංකාවේ තේ පනතරනුව දේශීය වෙළඳපොළ නිකුත් කරා. ඒතර ඊට අමතරව අපිටම පුළුවන් ඕනනම් අපේ තේ එක මිලදී වෙන්දේසිය ඉදිරිපත් කළා. වෙන්දේසිය මිලදී අරගෙන දේශීය වෙළඳපොළ ඉදිරිපත් කරා. ඔබ විදේශගත නිකට කෙනෙක් ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක් ඔබ කොහොමද ඇයි මේ ප්‍රදේශයට ඇවිල්ලා තේ කර්මාංශාලා කීපයක් දාගෙන माइक्रो फाइनेंस पोलियन मगे तीच मुदाल मिनिस्ट पोलियन सपसे जीवत्ते तृप्ति निष्पादन अक्रला තමයි තෘප්තිය ලබන්න බලා. ඒකෙන් ලැබෙන තෘප්තිය ඉතින් එක කරලා මරන්න ඕන. දැක්කද එතකොට මේ වෙනකොට ඔබ ඔබගේ මේ කම්මල් අරන්. ඔව්. ඔබගේ මේ තේ කම්මල් අර කී දෙනෙකුට වක්‍රවහ කෙලින් රැකී අවස්ථා උදා වෙලා තියෙනවා. අපි සමෙන් ඍජු රැකියා 100ක් සහ සමෙන් වක්‍ර රැකියා 200කට ආසන්න ප්‍රමාණයක් සපයනවා. ඒ කියන්නේ ඍජු සහ වක්‍ර ඍජු 100ක් සහ වක්‍ර 100ක් පමණ. ඉතින් අපෙන් කුඩා දේවතු හිමිය 500කට එපිට සංඛ්‍යාවක් කියපෙනවා. ඒ කියන්නේ පෞල් 10. ඔව් පෞල් 10කට ආසන්න සංඛ්‍යාවක් මේක ඍජු සහ වක්‍රව සැපයුම් කරුව සහ ඍජු සේවකව සහ වක්‍ර සේවකව සහ යපි ඉතින් පොර දෙයකට ඉතිහාසයක් තියෙනවා. ඇයි ඔබ මේ තේ කර්මාන්තය පටන් ගන්නේ? මේමයි තේ කර්මාන්තය කියන එක මම දැකපු දේ තමයි අදට කුෂි කර්මාන්තේ සැපයුම් ජාලයක් සමග ඍජුව විකුණ ගන්න පුළුවන් මුදල් වෙන එකම කර්මාන්තය. අනිත් සියලුම කර්මාන්ත වලට නිෂ්පාදනය කරා මිලට බලක් සෑගෙන යනවා. ඒකට හේතුව තමයි
අපිට අවුරුදු 150ක් පරණ සිලෝන් ටී කියන බ්‍රෑන්ඩඩ් නමක් තියෙනවා. සිලෝන් ටී කී කිව්වහමටත් වැඩිය අපි සෙයිරෝන් කියලා තමයි දන්නේ. ඔය ජපානේ දන්නේ සෙයිරෝන් කියලා. ශ්‍රී ලංකාව කිව්වට ශ්‍රී ලංකා කවට දන්නේ නැහැ. ගොඩක් රටවල් දන්නේ සෙයිලෝන්. සිලෝන් කිව්වම තමයි දන්නේ. ඔබ කොහොමද මේ ප්‍රදේශයට එන්නේ? මම දෙදියකල රක්ෂිතේ ආසන්නව තමයි මම ඉපදුනේ. ඒතර දෙදියකල ගම්මානේ මම සහ මගේ තව ෂෙයා හෝල්ඩර්ස්ලා හතර දෙනෙක් එක්ක මම කර්මාන්ශාලාවක් හදනවා. හැදුවර පස්සේ මම ඒතකොට තමයි ඒතකොට විදේශගතව හිටියේ. විදේශගතව ඉද්දී තේ කර්මාන්ශාලාවක් හදලා තේ කර්මාන්ත ගැන යම් කිසි අවබෝධයක් ආපහම මට හිතුණා තව ලස්සන තැනක කන්දක් උඩ තේ කර්මාන්ශාලාවක් කොහෙන් හරි අරගෙන නිෂ්පාදන කටයුත්ත කරන්න ඕන කියලා හොයාගෙන තමයි මෙතන හම්බුනේ. මොකද මේ සැම්ලින් ටී එක ගැන කියන්න තියෙන සාධාරණ ටී බ්‍රෑන්ඩ් කීයක් තියෙනවද? ටී කැටගරි කීයක් ඔබ නිෂ්පාදනය කරනවද? සාමාන්‍යයෙන් තේ කැටගරි 12ක් විතර අපි නිෂ්පාදනය කරනවා ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකේ ඉඳලා. ඔව් එතකොට දැන් අපේ ওই දේශීය වෙන්දපලට ඉන්නේ ඕකේ තියෙන යටම BOPF එක. BOPF එක. ඒතර ඊටුඩින් තේ බ්‍රෑන්ඩ් 11ක් තියෙනවා කියලා අපි හිතමුකෝ 12යි. 11 12 ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ මිනිස්සු තේක රස විඳින විදිහ වැරද්දක් තියෙනවා. තේකේ රසය සීනි සමග මිශ්‍ර කරලා බොන එක තමයි මම හිතන්නේ ඒකට මූලිකම හේතුව. ඇයි මේ කපේ පාරිභෝගිකයන්ට දැනෙන්නේ? ඔවුන්ට ප්‍රශ්නයක් ඇහුවේ අපි ලංකාවේ මිනිස්සු තේකක් බොන්නේ සීනි දාලා. සීනි දාලා තේකක් බිව්වහම ඒ තේකේ තියෙන රසය අඳුන ගන්න බෑ. ඒ කියන්නේ ඒ තේකේ රසය නෙමෙයි ඒතර ඒතර අතිනේ සීනි රසය. එතකොට වෙනත් රටවල් වල තේක බොන්නේ තේකේ රසයට. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බියර් එකක්. ඒක බියර් එකක් සීනි දාලා බොන්න බෑනේ. බියර් එකේ තියෙන තිත්ත රස තමයි අපි බියර් එක බොන්න කියලා කැමති. ඒතර වයින් එකේ තියෙන ඒ ඇම්බුල් සමගෙන ඒ තිත්ත රස තමයි වයින් එකේ රස. ඒතර ඇයි අපිට තේකක් බොන්න බැරි සීනි නේද? හොඳ ප්‍රශ්නයක් මම මේ අහුවේ. මම හිතන සීනි නද අපි ඔන්න තේ පුරුදු නොදින් ওই කියන තේ වර්ග හොයාගෙන යමු මිනිස්. ඒ රසයක් නැති තේ වෙළඳපළේ තියෙන හින්ද තමයි ඒකට සීනි දාලා මේ පොන්න පුරුදු වෙලා තියෙන්නේ. මේක මිලදී ගන්න. ඔබ කොහොමද සම්බන්ධ කරගන්නේ සහ ඔබට මොකද කියන්න තියෙන්නේ මේ ටී එක සම්බන්ධව? ඔව් අපේ Facebook page එක තියෙනවා. ඊට අමතරව අපේ දුරකථන අංක තියෙනවා. එතකොට අපි අපිට ඇනවුම් කළා එහෙම තේ නිෂ්පාදන කටයුතු බලලා එහෙම ඒ පිළිබඳව ආසාවක් දක්වන කෙනෙකුට විල කර්මාන්ශාලාවෙන් මොකද ලෝකේ සාමාන්‍යයෙන් විස්කි ගත්තොත් විස්කි කියන්නේ වන් බ්ලෙන්ඩඩ් විස්කි තමයි ලෝකෙ මිලම විස්කි වර්ගය. වන් බ්ලෙන්ඩඩ් කියන්නේ එකම කුඹුරකින් ගනිපු මෝල්ට් වලින් හදන විස්කි. ඒ කුඹුරේ බාර්ලි අරෙන්න මෝල්ට් අරෙන්න කවලම් නැහැ ඒ විස්කි බෝතලේ තියෙන වෙන කිසිම ද්‍රව්‍යයක්. එතකොට අපි ඔබ කර්මාන්ශාලාවට ආවොත් අපෙන් ගන්න තේ එක ඇවිල්ලා ඒක කවලම් තේ එකක් නෙවෙයි. ඔබ මේ තේ කර්මාන්ශාලා වලින් කොළඹට ගියාට පස්සේ ලංකාවේ තියෙන කර්මාන්ශාලා 500ක පමණ තේ බ්ලෙන්ඩ් වෙලා තමයි ඔබ අතර රසය එන්නේ. දැන් අපි හිතමු අපි ජපානේ ගත්තොත් ජපානේ හැම පළතුරකම හැම ඇපල් ගෙඩියකම හැම කොමඩු ගෙඩියකම ගහලා තියෙන දිස්ත්‍රික්ක අදාළ ප්‍රදේශ. එතකොට කොමඩු ගෙඩිය ජපානේ යටපැත්තේ හැදුනහම එක රසක් මැද හරි හැදුනම එක රසක් රටේ උඩ හරි හැදුනම එක රසක් ඇපල් ගෙඩියත් එහෙම. ඒ වගේම තේ වලටත් තේ දැල්ලෙත් ඒකම තියෙනවා. නුවරඑළිය තේ පහත රට උඩ රට තේ වලත් ප්‍රදේශ. අපි හිතමුකෝ දැන් අපි ඉන්නේ මූදු මට්ටමන ගොඩක් ආසන්න වශයෙන්. අපේ තියෙන තේ දැල්ලේ රසය සහ තවතනක තියෙන තේ දැල්ලේ රසය දෙකක්. ඒතර මම හිතන වන් බ්ලෙන්ඩඩ් ටී එකක් ගන්න නම් හොඳම දේ තමයි අපේ කර්මාන්ශාලාවට එන්නේ. දැන් මේ කොරෝනා වෛරස් එක ආවට පස්සේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඒකට තේ හොඳයි කියලා හොයාගත්තා. එතකොට මේ තේකේ ප්‍රතික්‍රියාව කොහොමද උඩරට තේකට වැඩි? ලංකාවේ තේ තමයි ලෝකේ තේ වලින් හොඳම තේ කියලා කියන්නේ. තේ කියන පානේ ඇවිල්ලා ලෝකේ කෝපිත් එක ගත්තාම තේ කියන්නේ ඇඟට හොඳ පානයක්. කොෆි කියන්නේ හොඳ පානයක් නෙමෙයි. ඇමරිකාවෙත් පිළි අරගෙන ඉඳලා කොපි කියන්නේ පිළිකාකාරක තියෙනවා. තේ බිව්වහම තේ වලින් ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ඒ කියන්නේ අපි ඇඟේ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා. ඒ ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න තේ වල තියෙන ඒ ප්‍රතිශක්තිකරණ සංඝටක වැඩි ප්‍රමාණයක් තියෙන ලංකාවේ තේ වල. විශේෂයෙන්ම පහතරට තේ.
අතින් ගල්ලෙන් දැල්ල කඩලා තමයි මේ දැල්ල එන්නේ කර්මාශාලාවට දිනු වෙන්න බලාගෙන දිනු වෙන්න ආස ලංකාවේ ඕන තරම් තරුණයෝ ඉන්නවා මේ සමූහවල තියෙන. එතකොට ඔබතුමාට මොකක්ද දෙන්න පුළුවන් මේ තේ කරා උන්ට? දැන් ලංකාවේ තේ 90%ක් විතර යන්නේ බල්ක් ටී විදියට. කියන්නේ ලොකු තේ තොග විදියට තමයි පිටරට අපනයන්නේ. මම ඉතින් ලංකාවේ තරුණයෝ අද සමාජ ජාලාවල ඉන්නෝ, ඉන්ටර්නෙට් එකේ ඉන්නෝ, YouTube එකේ ඉන්නෝ, ඉතින් ඊට වැඩි IT කළ දිනු වෙලා තියෙනවා. එතකොට ලංකාවේ තරුණයන්ට පුළුවන් ඉන්ටර්නෙට් ෂොප් දැන් අද කොරෝනා වෛරසෙත් එක්ක මිනිස්සු ගෙදරට ඉන්ටර්නෙට් ෂොපින් කියන එක ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒක ලංකාවේ තරුණයන්ට ඔපචුනිටි එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් හදලා පොඩියට ඉන්ටර්නෙට් ෂොප් එකක් කරලා මේ තේ ඍජු අපනයනය කරන්න ගන්න ලොකු ප්‍රමාණ නෙවෙයි පොඩියට. ඒ එහෙම විවසායකට අවස්ථාවක් තියෙන මට මාව මුණ ගැහිලා මගෙන් එක 1 blended tea එකක් අරගෙන පැක් කරලා එවන්න. ඒ කියන්නේ ඔබ ඔබ වෙන කෙනෙකුගේ බ්‍රෑන්ඩ් එකට ඔබේ තේ නිකුත් කරන්න කැමති? ඔව්. එයා එයාගේ බ්‍රෑන්ඩ් එක ෆෝම් කරලා. ඒතර එයාට කියන්න බුණා මේ ෆැක්ටරි ප්‍රෙස්ටි. ඔබ එයාටින් ඔබේ නමටත් වැඩිය ඔබ මිනිස්සු ගැන හිතනවා. මේ ලංකාවේ මිනිස්සුන්ට මේක බොන්න දෙනවා නම් මම හරි කැමතියි. මේක ලංකාව පුරා ඩීලර්ස්ලා කතා කරොත් කොහොමද ඔබ සම්බන්ධ කරගන්නේ? මෙමයයි මම සාධාරණ මිලකට අපිටමු අපිට ෆැක්ටරියෙන් ඍජුව තරව්කාරයක් නැතුව අපිට තේ දෙන්න පුළුවන් නම් මම හිතන තරව්කාර ගාස්තු නැති වුනහම ඒ අපෙන් ඇනවුම් කරන පුද්ගලයන්ට ලොකු වාසියක් එනවා. මොකද තරව්කාර ගාස්තුවක් නැතුව අපේ තේ ටික ගන්න එක දැන් යන් අතරමැදියෙක් නැතුව මේ වැඩේ කරන්න පුළුවන්. අපි තේ නිෂ්පාදනය කළා කොළඹ ට්‍රේ යවුවට පස්සේ කොළඹ තේ වෙන්දේසියට ගියාම තේ වෙන්දේසියේදී තරව්කාර ගාස්තු එතකොට එතන යන අමතර ප්‍රවාහන වියදම් එතකොට ඒ සමහර විට ඒ තේ එක ඍජුව ගන්න යන වියදම මගහැරලා අපෙන් තේ එකක් ගන්න පුළුවන්. මොකද අපිට 3ක් අවස්ථාව දීලා තියෙන තේ දේශීය වෙන්ද ප්‍රතිනිකුත් කරන්න. එතකොට දැන් ඔබ ලංකාවේ තරුණයන්ට තරුණයෙක් හැටියට ආදර්ශයක්. ලංකාවේ තරුණයන්ට මොකද්ද කියන්න තියෙන්නේ? ව්‍යවසායකයෙක් වෙනවා නම් කොහොමද ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්නේ? බිස්නස් එකට හරියට අත තියන්නේ කොහොමද? නොවැටි මේ ගමන යන්නේ කොහොමද? ඔව් මම දැක්කා. ඔව් මම දැක්ක පෞද්ගලික කොරෝනා වෛරසයත් එක්කම ලොකු පුනරුදයක් ආවා කෘෂිකර්මාන්තිකයට. කෘෂිකර්මාන්ත කිව්වහම සාමාන්‍යයෙන් පරිබෝධ ඊට පස්සේ වෙළඳපළ ඊගාවට කෙටි කාලින භෝග තියෙනවා. අනිත් එක ඒක පිළිබඳ දැනුම හොයාගන්න අමාරු. ඒ වගේ බැලුවාම තේ තියෙන්නේ කෘෂිකර්මාන්ත ගත්තෙන් උඩින්ම තියෙන්නේ. ඒතර අලුත් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා අලුත් ක්‍රමයකට තේ වවන්න පුළුවන් නම් කුඩා විදිහට මම හිතන්නේ හොඳ අවස්ථාවක් මේ වෙලාවේ ඒකට පිවිසෙන එක. මොකද පරිබෝධ අඩුයි. එතකොට තේ ගහක්කට අපිට අලුතෙන් විදිහට ජල බිඳු තාක්ෂණය වගේ යොදාගෙන ඒතර විසිරුන් ජල පද්ධතියක් වගේ යොදාගෙන අපි දුම් සෝලා පැනල් එකක් භාවිතා කරලා විසිරුන් ජල පද්ධතියක් වගේ පාවිච්චි කරෝදී අලුත් විදිහට අලුත් ක්‍රමයකට තේවගාව කරෝතින් මං හිතනවා තමන්ගේ නිවස විඳගෙන හොඳ ආදායමක් උපයන්න පුළුවන් ලංකාවේ තියෙන දැනට තියෙන එකම භෝගය කියලා. අපි ඉති දැක්කා ඔබ තේවගාව සඳහා නව තාක්ෂණ යොදා ගන්නවා වගා කරනවා. ඇයි මේ අවුරුදු 20 30 සමහරට ඊට වැඩි ගොඩාක් පරණ තේ ගස් තියෙනවා. ඇයි බැරි අපිට මේ 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 දැන් මේ වෙනකොට ඒ වගේ රසක් යම් කිසි වෙනසක් වෙලා ඇති මං හිතන්නේ තේ ගැන මට ලොකු අත්දැකීමක් නැහැ. නමුත් අවුරුදු 50 දී තේ ගසුත් තියෙනවා. ඒකට ඔබ මොකද්ද මේ රටේ තේ නිෂ්පාදනයේ වැඩි කරන්න සහ රසය සහ ගුණය ආරක්ෂා කරගෙන මේ ගමන ඉදිරියට යන්න යෝජනා? ඔව් මම හිතන්නේ අපි හොඳ නැවුම් දළු තැලුණු පොඩි විච්ච නැති නැවුම් දළු කර්මාන්ශාලාවට එන්න. එතකොට ඒකට අපි මොන විදිහට කතා කරත් තේ ගොවියට අද වෙළඳපළක් තියෙනවා හොඳ තේ ටික දළු ටික විකුණ ගන්න. ඉතින් තේ ගොවියට විශේෂයෙන්ම මිනිස්රමය පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට කිසිම තේ ගොවියෙක් අලුත් අත්දැක බැලීම් කරන්න යන්නේ නැහැ. එතකොට මොකද හොඳම උදාහරණය තමයි 2002 මම ජපානයට යනකොට ලංකාවේ දෑගැත්තෙන් ගොයම් කපා. හැබැයි 2012 නැවත මම ලංකාවට එනකොට එතකොට මැෂින් එකෙන් ගොයම් කපා. හැබැයි 2002 මම ලංකාවෙන් යනකොට අතින් දළු නෙලන්නේ.
තොර 2012 මම ලංකාවටවත් අදින් දරන්නේ නැහැ. ඒ කියන්නේ මේ සම්බන්ධ කිසිම අප්ඩේට් එකක් වෙලා මෙල්ලා නැහැ. හෑන් ප්ලගින් කරන්න පුළුවන් අතින් දළු නෙලන්න පුළුවන් නම් හොඳයි. එතකොට අතින් දළු නෙලන එක වෙනමයි. ওই කියන මැෂි යන්ත්‍ර සූත්‍රෙන් දළු නෙලන වෙනමයි. වෙන වෙනම මාකට් එකක් හදා ගන්න පුළුවන්. දෙපැත්තම තියෙන අවස්ථාව. තේ දැල්ල ඇනලයිස් කරලා හොඳ දැල්ල නෙලන්න පුළුවන් මැෂින් එකක් තාම හදලා තියෙන්නේ නැහැ. නෑ නෑ නෑ. එතකොට ඒක 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 සම්බන්ධ යම් කිසි ඉල්ලුමක් තියෙනවා මේ වෙනවා. ඔව්. නෙමෙයි ලෝකේ දැනට තේ දළු නෙලීම නෙලීමේ අන්තරානුසාරයෙන් සිද්ධ වෙනවා. ඔයි කියන සිලෙක්ටිව් ප්ලගින් කියන එක. ඒ කියන්නේ ඔය කියන තේ දැල්ල තෝරා නෙලීම කරන යන්ත්‍රයක් තවම මම දැනුවත් නම් ඒකට හදලා නැහැ. එතකොට ඒක හදන්න පුළුවන් නම් මම හිතන එක ලොකු අවස්ථාවක්, ව්‍යාපාර අවස්ථාවක් කියලා. සමහරවිට මම දැකලා තියෙනවා මේ ඩබුල් පැත්තට ගිහුවාම මේ ලොරි පිටින් දක්කාලේ කලින්ද කන්න දාලා තියෙනවා, සතුන්ට කන්න දාලා තියෙනවා, ඉසි කරලා තියෙනවා. ඒ වගේම නෙළුම් පොකුණ ගාව බට්ටක් අතරන් ගාලා තියෙනවා, පිපින් යවලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙන මේ රටේ මම කොයි තැනකවත් දැකලා නැහැ මේ තේ කොහෙවත් මඟ හලලා ගිහින් තියෙන්නේ. මොකක්ද ඒක හේතුව? මොකද ලස්සන කතාවක් මේක. දැන් දිනකදී අමුදළු විදිහට නිෂ්පාදනයක් විදිහට අමුදළු කර්මාන්ත ශාලාවට ආවම කර්මාන් ශාලාවේදී දවසක් ඇතුළත වියලි තේ හැදෙනවා. ඒතර ඒ වියලි තේ අවුරුදු දෙකක් කල් තියා ගන්නවා. එතකොට ඔබට තේරෙනවා ඇති කවදාවත් අමුදළු කියන එක කවඩා කිරීමේ අපහසුාවක් නැහැ. ඒතර අවුරුදු දෙකක් කල් තියා ගන්න පුළුවන් භාණ්ඩයක් විකුණන්න කල් තියෙනවා. पारे हल्लतीन अन्नीक समहार बेरी कालत्न हरियट खुशी कर्म පිලිවෙත් සහ කුසිකාමි කරන ක්‍රියාමාර්ග පිළිවන් දැනුවත් කරනවා. ඉතින් මම හිතන්නේ තේ වගාව තමයි ජයව ගන්න පුළුවන් තියෙන එකම වගාව. ඒ කියන්නේ සභාපතිතුමා ඉස්සරහට යනකොට ලංකාවේ සුපර් මාකට් එක මේක තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ වගේම මතක තියාගන්න මේ තේ එක ඇවිදින්න යනකොට තේ රස හොයනකොට අනිත් තේ අතර මේකක් තිබුණොත් අනිවාර්යෙන්ම අරගෙන රස බලන්න. මම හිතන ඇබ්බැහි වෙයි. අනිවාර්යෙන්ම. වෙනස බලන්න.